හෙලෝ අයිබෝවා සාදරෙන් පිළිගන්න එස්සෙන් මූරු චැනල් එකට. ඉතින් අද අපි බලන්න යන්නේ ටුවාටියුටියන් කියන 2014 රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන. ජැක් චෙන් කියන්නේ තායිපේ ජීවත් වෙන 27 වරුදී මෙලෙන්කොලික් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. එයාගේ 10 වන සියවසේ මැතභාගයේදී චීනයේ ඉඳන් තායිවානයට සංක්‍රමණය වෙලා තියෙනවා. වයස අවුරුදු 5 දී ජැක්ට එයාගේ මව හිමි වෙනවා. ඇය නිදන්ගත මානසික පීඩනයකින් පෙළුණු අතර දිනක් ඇගේ පෙති වැඩියෙන් අරගෙන මිය ගිහිල්ලා තියෙනවා. මව නැතිවීම සහ එයාගේ පියා නිතරම රැකියාවේ කාර්යබහුල වීම නිසා ජැක්ට තමන් අතරමං වෙලා ඉන්න වගේ තමයි හැමතිස්සෙම හිතෙන්නේ. එයාට තමන්ගේ අනාගතය ගැන කිසිම අයිඩියා එකක් නැහැ. ජැක්ට රටේ ඉතිහාසය උගන්වන ගුරුවරයෙක් ඉන්නවා. එයාව හැමෝම ආදරෙන් හඳුන්වන්නේ මහාචාර්ය පී කියලා. ජැක්සා එයාගේ මිතුරන් බොහෝ වෙලාවට පෞද්ගලික පන්ති සඳහා එයාගේ කාර්යාලයට යනවා. දිනක් ඒ වගේ පෞද්ගලික පන්තියකදී මහාචාර්යවරයාගේ කාමරයේ තිබිලා ජැක් පැරණි කැමරාවක් දකිනවා. එයා ඒක අරගෙන බිත්ති ඔරලෝසුවක් දිහා එල්ල කරලා පින්තූරයක් ක්ලික් කරනවා. කෙසේ වෙතත් එයාට හදිසියෙම වැදගත් දෙයක් මතක් වෙලා කැමරාව නැවත මහාචාර්යලට දීලා එයා දුවනවා. ඉතින් මෙයාගේ පස්සෙන් එයාගේ යාළුවෝ ඔක්කොම ටිකත් එනවා. මේගොල්ලෝ මෙහෙම දිවේ යෑම මහාචාර්යවරයාට ලොකු ප්‍රහේලිකාවක්. ඒ වුණාට එයා ඊට වඩා විශ්මයටපත් වෙනවා. ජැක් අර පින්තූරේ ක්ලික් කරාට පස්සේ අර වැඩ කර කර තිබ්බ ඔරලෝසුව වැඩ කරන්නේ නැහැ දැන්. මහාචාර්යවරයා තමන්ගෙන් අහගන්නවා "Is he the one?" කියලා. ජැක් මෙහෙම දුවලා ගිහිල්ලා තියෙන්නේ තම පෙම්වතියට සුබ උපන්දිනයක් පැතීමට. ඒ වුණාට එයා හැපි බර්ත්ඩේ සින්දුව කියනකොට ඇය මෙයාත් එක්ක බ්‍රේක් අප් වෙනවා. ඇයි කියනවා ජැක් සැබෑ ආදරේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කියලා. එයා ඇයට ලොකු ටෙඩිබෙයා කෙනෙක් ලබා දුන්නත් එයා දැනගෙන ඉඳලා නැහැ ඇයි ඒවට ඇලර්ජික් කියලා. ඊළඟ දවසේ ජැක් මහාචාර්යවරයා සහ එයාගේ පන්තිය සමග ටුවාටියුටියන් කෞතුකාගාරයට යනවා. ටුවාටියුටියන් කියන්නේ තායිවානයේ ජපන් ආක්‍රමණය තිබ්බ කාලේ වඩාත්ම සමෘද්ධිමත් ප්‍රදේශය. කෞතුකාගාරයේ ජල සිටකයක් වැනි ගොඩක් පෞරාණික දේවල් ගොඩක් තියෙනවා. තායිවානයේ ආරම්භක පියාවන ආචාර්ය චියන්ව ජපන් ජාතිකයන් විසින් සිරගත කරලා තියෙන්නේ. ජැක් දකිනවා සිරගෙදර කැටයම් කරලා තියෙනවා. ඒකේ ලියලා තියෙන්නේ තාරුණ්‍යේ මල් කියලා. මේ ජල සිරගේ අසලදී මිනිසෙක් ජැක්සා යාගේ මිතුරන්ට ආචාර්ය චියන්ගේ රුව සමග සමරුකාසියක් ලබා දෙනවා. ජැක් දිගටම කෞතුකාගාරයේ වටේ ඇවිදවිද බලනකොට දකුණු වීදියේ කියලා තියෙන TTT හි උත්සව සිතුවමක් දකිනවා. ජැක්ගේ චිත්‍රපටි පරීක්ෂා කරනව දැක්කා මාචාර්ය පී. එයාට පැරණි කැමරාව දීලා කියනවා ඒකේ පින්තූරයක් ගන්න කියලා. ජැක් ෂටරේක ක්ලික් කරපු ගමන් කාලය නවතිනවා. ඊට පස්සේ චිත්‍රපටියට පණ එනවා. ජැක් මේ මොකක්ද වෙන්නේ කියලා හිත හිතා ඉන්නකොට එකපාරට චිත්‍රය ඇතුළට එයා උරා ගන්නවා. එයා ටයිම් ට්‍රැවල් කරනවා 1922 තායිවානය දක්වා. එහිදී එයාට තමන්ගේ මිතුරා වන බ්ලැක් කැට් සහ එයාගේ බාල සොයුරා හම්බෙනවා. ඒ වුණාට මෙයා ගිහිල්ලා කතා කළත් ඒගොල්ලෝ මෙයාව අඳුරගන්නේ නැහැ. සහෝදරයෝ දෙන්න ජැක්ව ඇදගෙන යන්නේ ඒගොල්ලන්ගේ තියෙන පෙරහැරකට මෙයාව සම්බන්ධ කරන්න. හැබැයි එතනදී ජැක් ලින්කන රෙදිපිලි ව්‍යාපාරිකයෙක් එක්ක වලියක් දාගන්නවා. කෙසේ වෙතත් ජැක්ගේ මව වගේම කාන්තාවක් වන මිස් ජින්ජ ඇවිල්ලා මෙයාව බේරගන්නවා. ජින්ටත් රෙදිපිලි ව්‍යාපාරයක් තියෙනවා. එයා තමයි මිස්ටර් ලින්ගේ එකම ප්‍රතිවාදියා. ජැක් තමන්ගේ මව දැකීමෙන් ගොඩක් පුදුමයට පත් වෙනවා. ඒ වුණාට ඇය දෙයව හඳුනගන්නේ නැහැ. ඉතින් මේ ප්‍රහේලිකාව නිසා ජැක්ට සිහිය නැති වෙනවා. ආයෙ සිහියනකොට එයා දකිනවා එයා ඉන්න ජින්ජ මහත්මියගේ ගේ ඇතුලේ කියලා. එයා බ්ලැක් කැට් සහ ඒගොල්ලන්ගේ මිතුරන් සමග පාරට බහිනවා. එයාට ඕල්ලා තියෙන්නේ මේ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. මාකට් එකේදී එයාට සහ එයාගේ අලුත් යාළුවන්ට ව්‍යාපාරිකයාගේ පුත් වෙන්ෂෝ හම්බෙනවා. එයා මේගොල්ලන්ට තර්ජනය කරනවා. පසු ජැක් දකිනවා මහාචාර්ය පී වගේම එක්කෙනෙක් ජින්ජ මහත්මියගේ ඇඳුම් මසන්නෙකු ලෙස වැඩ කරනවා. එයා ගිහිල්ලා මහාචාර්ය පීට බයිනවා. මෙයාව චිත්‍රය ඇතුළට යවුවෙක් ගැන ගොඩක් තරහ ගිල්ල තින්නේ මෙයාට. හැබැයි මාස්ටර් පී කියන්නේ එයාව කොහොමටවත්ම දන්නේ නැහැ කියලා. ඉතින් මේ ආරවුල ජපන් යටත් විද්‍ය පොලිසියේ අවධානයට ලක් වෙනවා. ඉතින් ජින්ජ මහත්මිය ආයෙත් මෙතනට ඇවිල්ලා ඒගොල්ලන්ගේ බේරගන්න ජපන් නිලධාරින් අරගෙන යනවා. මාස්ටර් පී අවසානයේදී පිළිගන්නවා එයා අනාගතයේ ඉඳන් ආපු එක්කෙනා තමයි කියලා. එයා ජැක්ව එයාගේ රංගශාලාවට අරගෙන ගිහිල්ලා එයා ආපු හේතුව පැහැදිලි කරනවා කියලා කියනවා. හැබැයි ඒ නියමිත වෙලාවම කියලා තමයි එයා කියන්නේ. මහාචාර්ය පී ඇඳුම් මසන්නෙකු ලෙස පමණක් නෙවෙයි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස වැඩ කරනවා. ජැක් ඕඩියන්ස් එකේ ඉන්න රෝස් නැමැති රූමති ගෑල් ළමෙක් දැකලා ක්ෂණිකව ඇයට ආදරය කරන්න පටන් ගන්නවා. රෝස් සහ ඇගේ යාළුවන් හඳුන්වන්නේ ගේෂල කියලා. ගේෂල තමයි පිරිමිට සින්දු කියමින් ඒගලන්ත් එක්ක සංවාද කරමින් ඒගලන්ව එන්ටර්ටේන් කරන්නේ. රෝස්ගේ සිත ඇද ගැනීමට ජැක් ගසක් වගේ රඟපාන්න පටන් ගන්නවා. දැන් නාට්‍ය ආරම්භ වෙනවා. එයා මේ දුක හිතන නාට්‍යයේ ගොඩක් හිනායන එකක් කරන්නේ රෝස්ව හිනා ගස්සන්න. ඉතින් මේකෙන් ඇයි විතරක් නෙමෙයි ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ඔක්කොමලා හිනා වෙනවා. එක පාට ජපාන් නිලධාරීන් සෙට් එකක් මේක ඇතුළට ඇවිල්ලා නාට්‍ය නවත්තනවා. ජපාන් නිලධාරියා කියන්නේ ජපානයේ ඔටුන්න හිමි කුමාරයා තායිවානයට එන්න ඉන්නවා කියලා. ඊළඟ සතිය එන නිසා එයා ආපහු යනකම් මේ වගේ නාට්‍ය කරන්න දෙන්නේ නැහැ කියලා කියනවා. ඒගොල්ලෝ ජපාන් නොවන අනිත් හැම එකක්ම මේ සංචාරය වෙන්නකන් තහනම් කරනවා. කෙසේ වෙතත් මහාචාර්යවරයා සහ අනිකුත් අය ජපාන් ආධිපත්‍යයට විරුද්ධ වෙනවා. රෝස් නැගිටලා ජපාන් ආක්‍රමණයට එරෙහිව තායිවාන ගීතයක් ගායනා කරන්න පටන් ගන්නවා. ඉක්මනින්ම අනිත් අය ඇයව අනුගමනය කරමින් ඒ ගීතය ගායනා කරනවා. මේ මුළු සෙනගම නවත්තන්න බැරි නිසා ජපාන් නිලධාරීන් එතනින් පිටත් වෙලා යනවා.
අහිංසක ජීවිත විනාශ කරන්න බලන් ඉන්න සමහර රටවල පොලිස් නිලධාරීන්ට මේක ගොඩක් හොඳ පාඩමක්. පසු ජැක් හොයාගන්නවා එයාට ඇතුළට ගියපු චිත්‍රය. හැබැයි ඒක තාම සම්පූර්ණයෙන්ම ඇදලා නැහැ. ඉතින් එයා උත්සාහ කරනවා ඒ චිත්‍රය හරහා ආයෙත් අනාගතයට යන්න. හැබැයි මහාචාර්ය පී කියන්නේ ඒ චිත්‍රය සම්පූර්ණ නැති නිසා එයාට අනාගතයට යන්න බෑ කියලා ඒ චිත්‍රය පාවිච්චි කළා. ඒ විතරක් නෙමෙයි අතීතයට සහ අනාගතයට මෙහෙම ට්‍රැවල් කරන්න තමන්ගේ එක හිතෙන් හිතන්න ඕනේ කියලා ડોක්ටර් කියනවා. මහාචාර්ය පී මේ ටවුන් එකට ඇවිල්ලා තියෙන්නේ පොහොසත් වෙන්න බලාගෙන. හැබැයි ඒ වුණාට එයාට ජින්ජබහු වෙලා ඇය කෙරේ ආදරෙන් බෙලිලා. එදා ඉදන් එයා අතීතයට සහ අනාගතයට ගිහිල්ලා ගොඩක් සල්ලි හොයන්න උත්සාහ කරනවා. එයාට ඕනලා තියෙන ජින්ජගේ හිත දිනාගන්න. මහාචාර්යවරයා ජැක්ට ඩීල් එකක් දෙනවා. ජින්ජගේ හිත ගන්න ඉන්න අනිත් අයගෙන් ඇයව ආරක්ෂා කරගත්තොත් එහෙම මෙයාව ආයෙත් අනාගතයට යවනවා කියලා. ඉතින් ජැක් මේකට එකහෙලා කැමති වෙනවා. මහාචාර්යරා ජින්ජට කොච්චර ආදරේ පෑවත් ඇය මෙයාට ආදරේ කරන්නේ නැහැ. මේ අතර ජැක් මහාචාර්යරාගේ නාට්‍ය නළුවන් සමග සමීප වෙනවා. 21 වෙනි ශතවර්ෂය පිළිබඳව එයාගේ තියෙන දැනුම පාවිච්චි කරලා එයා ඒගලන්ට උගන්වනවා. දිනක් රෝස් වෙන්ෂ සහ ඒගලන්ගේ ගොඩක් යාළුවෝ ළඟ තියෙන වෙළඳසැලකට පැමිණෙනවා. ගොඩක් අය ඇවිල්ලා රෝස්ට ලයින් දාන්න පටන් ගන්නවා. ජැකුත් එයාගේ ගිටාර් එක අරන් ගිහිල්ලා එයා කලින් කෙල්ලට කියපු බර්ත්ඩේ සින්දුව මෙයාටත් කියනවා. මේ සින්දුවට වශී වුණ රෝස් එයා ගාවට ඇවිල්ලා ඇය රෝස් කියලා එයාට හඳුන්වලා දෙනවා. ඒගොල්ලෝ එකිනෙකා සමග කතා කරනකොට එක පාට ඒගලන්ට එළියෙන් කටහඬක් ඇහෙනවා. මේගොල්ලෝ එළියට ගිහිල්ලා බැලුවාම දකින්නවා තායිවාන ජාතික වෛද්‍ය සහ නිදාස සටන්කාමී වෛද්‍ය චෑන් වෙයිව. එයා කතාවේදී එයා ගොඩක් ජපානයට බයිනවා. එයා කියන්නේ ජපාන් රැකියාව සහ අභිංවගාව තායිවාන් ජාතිකයන්ට ගොඩක් හොඳ නැහැ කියලා. ජපාන් නිලධාරීන් ඇවිල්ලා ඉක්මනට මේ රැස්වලා ඉන කට්ටිය විසිරුව හරින්න පටන් ගන්නවා. ජැක් ගාවට ආපු බ්ලැක් කැට් ඇවිල්ලා කියනවා වෙළඳසැලක් ඇතුළේ හැංගෙමු කියලා. මේගොල්ලෝ ඒක ඇතුළේ හැංගිලා ඉන්නකොට මිස්ටර් ලින්ස් ආයාගේ පුතත් මේකට මෙනවා. මිස්ටර් ලින් එයාගේ පුතාට බයිනවා මේ කතාව අහගෙන හිටියා කියලා. එයා කියන්නේ මෙයාව කවරි දැක්කනම් ඒක එයාගේ ව්‍යාපාරයට ගොඩක් බලපානවා කියලා. ඒ වගේම එයාගේ මේ බිස්නස් එක කරගෙන යන්න ජපානයෙන් ගොඩක් සහාය දෙනවා කියලා එයා කියනවා. ජැක්සා බ්ලැක් කැට් හැංගිලා මේ කතාව සම්පූර්ණයෙන්ම අහගෙන ඉන්නවා. ඉදිරි දින කීපය තුල ජැක්සායාගේ නාට්‍ය මිතුරන් ගොඩක් බිසී වෙනවා. පලාතේ සිටින සීලුම් ප්‍රභූරුන්ට ආරාධනා කළ යුතු අතර යේෂ ගෑන් ළමයින්ව පැට්‍රිස් කරන්නත් තියෙනවා. ජැක් රෝස්ට කියන්නේ එයා අනාගතය ඉඳන් ආවි කියලා. ඒ වගේම මේ ජපාන් ආක්‍රමණය ටික කාලෙකින් නැති වෙනවා කියලා. රෝස් කියනවා කවදා හරි වෘත්තීය ගායිකාවක් වෙන එක තමයි එයාගේ සිහිනය කියලා. සාදේදී වෛද්‍ය චියැන් නැවතත් ජපාන් නිලධාරිත් එක්ක ගැටෙනවා. නමුත් තත්ත්වය දරුණු වෙන්න කලින් රෝස් ඇවිල්ලා ඇගේ ලස්සන ඩාන්ස් එකෙන් තත්ත්වය සමනය කරනවා. මේක අවසානයේදී ජැක් රෝස් එක්ක ආණ්ඩුකාරවරයාගේ මන්දිරයවට ඇවිදිනවා. මුරකරුවන් පිරිසක් මේගොලු ගාවට එනකොට ඒගොලු සැගවෙනවා ජලසිරගයක. ඒ මොහොතේදී ජැක් රෝස්ට කියන්නේ අනාගතයේදී මිනිසුන්ට හැමදේම පහසුයි කියලා. ඉතින් ඒක නිසා ගොඩක් අයට තමන්ගේ සිහිනේ අමතක වෙනවා කියලා. ජැක්ගේ මේ කතාව ඇහුවාම ඇය ගොඩක් යාට වශී වෙනවා. ඊට පස්සේ ඇය ජලසිරගේ ලියනවා තාරුණ්‍යේ මල් කියලා. ඒක ඉවර කරන්න කලින් ඒ දින සිප ගන්නවා. ජැක් අවසානයේදී සැබෑ ආදරේ කියන්නේ මොකක්ද කියලා වටහා ගන්නවා. ජැක් ආපහු ගෙදර එනකොට දකිනවා ජින්ජර් රාත්‍රියේම හොරෙන්ම යනවා කියලා අබින් සමාජ ශාලාවකට. එයත් ඇගේ පස්සෙන් ගිහිලා සමාජ ශාලාවට ඇතුල් වුණාට පස්සේ දකිනවා ඇය ගොඩක් අබින් පානය කරනවා කියලා. ඒ වගේම එයාගේ පුදුමයට මහාචාර්ය පී ඇගේ යහපැත්තේ ඉන්නවා. එයාට මතක් වෙනවා ඩ්‍රග්ස් නිසා නැතිවෙච්ච එයාගේ අම්මව. ඒක නිසා ජැක් මහාචාර්ය පීටත් බැනලා ඇයව ගෙදර එක්කන් යනවා. පියවි සිහියට ආවට පස්සේ ජින්ජ හෙලි කරන්නේ කොලරාව නිසා තමන්ගේ සැමියා සහ පුතා අවුරුදු 10කට කලින් එයාට නැති වුණා කියලා. තමන්ගේ දරුවා හිමු වුණා කියලා ඇයට ටික වෙලාවකට හරි අමතක වෙන තමයි ඇය මේ අබින් පානය කරන්නේ. මහාචාර්යවරයා ගොඩක් සල්ලි හොයන්න උත්සාහ කරන්නේ ජින්ජගේ මේ වේදනාව නැති කරන්න අබින් අරන් දෙන්න. ඇය මහාචාර්ය පීට කැමති කියලා ජින්ජ පිළිගන්නවා. ඒ වුණාට ඇයට හිතා ගන්න බෑ මහාචාර්ය පී ගොඩක් වෙලාට මෙහෙ ඉන්නවා ආයෙත් මෙහෙ නෑ. ජපාන්නු කට්ටියට ප්‍රචාරණය කරලා තියෙන්නේ අබින් වලින් අයින් වුණොත් එහෙම ඒගොල්ලෝ මැරෙනවා කියලා. හැබැයි ජැක් ජින්ජට පොරොන්දු වෙනවා අබින් වලට ඇබ්බැහි වෙලා ඉන්න තායිවාන වැසියන්ට උපකාර කරන්න. වෛද්‍ය චියන්ගේ සහයත් එක්ක මේගොල්ලෝ මුළු රට පුරාම පතුරවනවා අබින් වල තියෙන භයානකකම. ජැක් සහ මහාචාර්ය පී ගිහිල්ලා දේශීය අබින් නිවසටත් ගිනි තියනවා. කෙසේ වෙතත් මේක නිසා ජපාන්නු ඝාතනය කරන්න ඉන්න ලිස්ට් එකට ආචාර්ය චියන්ගේ සහ මහාචාර්ය පීගේ නමුත් එකතු වෙනවා. මහාචාර්ය පී වත්තරංගුඩ ගන්න ජපාන් නිලධාරීන් ඒගලගේ ගෙදරට එනවා. කෙසේ වෙතත් එතනදී මිස්ටර් ලින් ජපාන්නුන්ට එරෙහිව නැගී සිටිනවා. ඒක තමයි එයාගේ පළවෙනි වතාව ජපාන්නුන්ට එරෙහිව කතා කරපු. ඉතින් මේක නිසා එතන පොඩි වළියක් ඇති වෙනවා. ඒක ජපාන් නිලධාරීන් අහම්බෙන් එයාගේ තුවක්කුවෙන් ජින්ජට මාරාන්තික ලෙස තුවාල වෙන්න වෙඩි තියනවා. එතන ඉන්න ජපාන් නිලධාරිය අලුත් නීතියක් දානවා. එයා කියනවා වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රෝගීන්ව රෝහලට ඇතුල් කරගන්න එපා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ වෛද්‍ය ජයන්ව අත්අඩංගුවට ගන්න යනවා. වෙන කිසිම සොලියුෂන් එකක් නැති නිසා ජැක් ජින්ජව නැවත රගහලට අරගෙන යනවා. එයාට ඕනලා තියෙන්නේ ඇයව අනාගතයට අරගෙන ගිහිල්ලා එතනදි ට්‍රීට්මන්ට් කරන්න. මේ ඔක්කොම ගියාට පස්සේ වෙඩි උණ්ඩේ තමන්ගේ පියාටද වැදිලා තියෙනවා කියලා වෙන්ෂෝ දකිනවා. වෛද්‍ය ජයන් ඒගොල්ලෝ හොයාගෙන එතනට එනවා. ඒ වුණාට එයා ප්‍රමාද වැඩි.
මිස්ට ලින් තමන්ගේ පුතාගේ දෑත ඉන්නකම මිය යනවා. තියටර් එකේද ජැක් මහාචාර්යරාගෙන් ඉල්ලනවා ජින්ජව අනාගතයට රැගෙන යන්න කියලා. එයා තීරණය කරලා තියෙන්නේ එයා මෙහි නවතිනවා කියලා. ජැක්ට අවසානයේදී එයාගේ ජීවිතයේ අරමුණ තේරුම් ගිහිල්ලා තියෙන්නේ. වෛද්‍ය චියෑන්න අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ කියනවා කම්කරු පන්තියේ කාටවත් කුමාරයාගේ එළබෙන සංචාරයේ පෙනී සිටින්න බෑ කියලා. වෙන්ෂෝ සහ ඇගේ මිතුරන් ජැක්ගේ කණ්ඩායමත් එකතු වෙලා වෛද්‍ය චින්ව නිදහස් කරගන්න ප්ලෑන් එකක් ගහනවා. ඒක රාත්‍රියක් මේ ගෑල් ළමයින් ටික ආරක්ෂකයන්ගේ අවධානය වෙනතකට යොමු කරනවා. ඉතින් ඒ අවස්ථාව පාවිච්චි කරලා ජැක් සහ අනිත් කට්ටිය වෛද්‍ය චියෑන්ව ජලසිරගේ නිදහස් කරනවා. වෛද්‍ය චියෑන් ආරම්භ කරපු ව්‍යාපාරය නිසා දේශීය තායිවාන් අබින් වෙළඳාට තර්ජනයක් ඒක. ඉතින් ඒක නිසා එයා කොරියානු ඝාතකයන් කුලියට ගන්නවා. එයාට ඕනලා තියෙන්නේ මේගලඟ පාවිච්චි කරලා ජපන් කුමාරයාව ඝාතනය කරලා ඒක වෛද්‍යවරයා කළේ කියලා එයාව කොටු කරන්න. හැබැයි මේ කුමන්ත්‍රණය ගැන වෛද්‍ය චියෑනුත් දැනගන්නවා. එයා ඊට පස්සේ දිවුරුන් දෙනවා කොහොමරි කුමාරයාව තමන්ගේ පණවාගේ රැක ගන්නවා කියලා. ජැක්සායාගේ මිතුරන් මේ උත්සවයට කට්ටිය ගෙන්න ගන්න බොරු කටකතා ප්‍රචාරය කරනවා. මේ උත්සවයට ආවෙ නැත්නම් කැලණි මතුවෙච්ච නාගයාගෙන් සාපයක් වදිනවා කියලා. ඒගලන්ට ඕනලා තියෙන්නේ උත්සවයට එන කට්ටිය වැඩි කරලා කොහොමරි කුමාරයාව ආරක්ෂා කරන්න. ජපානි කුමාරයා එන වෙලාවෙම මහාචාර්ය පීද අනාගතේ ඉඳන් ආයෙත් එනවා. කුමාරයා ජිංගේ සාපුව පහු කරගෙන යනකොට ජැක්සා මහාචාර්ය පී ඝාතකයන්ව දකිනවා. ඒගොල්ලෝ කුමාරයාට වෙඩි තියන්න වහලයක් මත ඉන්නේ. ඒගොල්ලෝ ෆයර් කරනවත් එක්කම මහාචාර්යවරයා එයාගේ චිත්‍රය විසික් කරනවා එතනට. ජැක්සා රෝසිද උණ්ඩේ වළක්වන්න ජනේලෙන් පයින්නවා. හැබැයි උණ්ඩ ටික එදින්නට වදින්න කලින් මහාචාර්ය පී එක පාට ෆොටෝ එකක් ගන්නවා. ඉතින් සිතුවමත් එක්ක එදිනසා උණ්ඩ ටික නැවතත් වර්තමානයේට ටයිම් ට්‍රැවල් වෙනවා. මේ අතර 1922 තායිවානයේදී ඩොක්ටර් චියෑන් සහ අනිත් අය නිදහස සහ සමානාත්මය පිළිබඳව සටන් පාඨ ගායනා කරනවා. වෛද්‍ය චියෑන් නිදහස සහ ඉල්ලීම් සඳහා අත්අඩංගුවට ගත්ත පළවෙනි තායිවාන ජාතිකයා බවට පත් වෙනවා. ඒ වගේම මේකට සම්බන්ධ වෙච්ච හැමෝටම ජපන් සොල්දාදු ඇවිල්ලා දඩුවම් කරන්න පටන් ගන්නවා. මහාචාර්ය පී ටයිම් ට්‍රැවල් කරලා වත්මන් තායිවානයට පැමිණෙනවා. එයා රෝස් සහ ජැක්ව නැවතත් අතීතයට යවන්න සූදානම්. හැබැයි එතකොට ජැක් රෝස් වෙත හැරිලා කියනවා එයා මෙහි නවතිනවා කියලා. ඔහු ඇයට පවසන්නේ එයාට ඈත් එක්ක යන්න ගොඩක් උවමනා වුණත් එයා මෙහෙ ඉන්න කැමතියි කියලා. ඒ වගේම එයා කියන්නේ 1920 ගණන් එයාගේ গোল্ডන් ඩේස් නෙවෙයි කියලා. ඒවා ඇගේ গোল্ডන් ඩේස් කියලා. එයාට ඕනලා තියෙන්නේ වර්තමානයේ රැඳී සිටලා මේගලගේ අතීතය ගැන මිනිසුන්ට කියලා දෙන එක. ජැක් ඊට පස්සේ කඳුළු පිරි දැහසින් ඇව සිප ගන්නවා. එතනට ජින්ජාවම ඇයට කරදරයක් නෑ කියලා දැක්කහම ජැක් සතුටින් ඇව බදා ගන්නවා. ඇයි කියනවා එයා මෙහෙ නවතිනවා කියලා. ඒක ඇහුවාම මහාචාර්ය පීට ගොඩක් සතුටුයි. ජැක් තනියම කෞතුකාගාරයේ වටේ ඇවිදිනකොට එයා දකිනෝ ජලසිරගය. එයා ඇවිල්ලා ඒක ලීලා තින්දේ ආයෙත් කියවනවා. හැබැයි ඒක දැන් කියලා තියෙන්නේ යෞවනේ මල් පිපුණු රෝස මල කියලා. ඒක කියවද්දි එයාගේ දැසින් කඳුළු එනවා. ජැක් අතීතයේ ඇය සමග ඉන්නකොට එයා තමයි මේක ෆිනිෂ් කරලා තියෙන්නේ. එයාට මතක් වෙනවා අතීතයේ රෝස සමග ගත කළ කාලය. ඉතින් ඒක නිසා එයාට ගොඩක් ඇඬෙනවා. ඊට පස්සේ ජැක් එයාගේ යාළුවා හම්බෙන්න ගිහිල්ලා ඒගොල්ලන්ව තදින් වැළඳ ගන්නවා. නිකන් අවුරුදු ගානකින් දැක්කේ නෑ වගේ. ඒගොල්ලෝ වතුර ගාව වාඩිලා ඉඳලා තමන්ගේ අනාගත සිහිනයන් ගැන කතා කරනවා. චිත්‍රපටයේ අවසානයේ වෙන්නේ ජැක් රෝසි වගේ ගෑල් ළමයෙක් දැස බලා සිනාසීමෙන්. මම හිතනවා මේ මූවී එකත් ඕගොල්ලෝ ගොඩක් එන්ජොයි කරා කියලා. එහෙම එන්ජොයි කරා නම් channel එකට subscribe කරලා එකතු වෙන්න. මොකද මේ වගේ film ගොඩක් තියෙනවා channel එකේ. ඒ වගේම මේ video එක like කරලා comment කරන්න. ඔයාගේ like එක මේ channel එක තව ගොඩක් දෙනෙක් අතරට යන්න ගොඩක් උදව් වෙනවා. එහෙනම් ඊළඟ film එකෙන් හමු වෙමු. ජය වේවා.